අයිබෝවන් සුබ දවසක්. ඊයේ මම වීඩියෝ එකක් ගෙනාවා සිලේ මාස්ක් එකයි ඇපල් සයිඩර් විනේගර්. ඇපල් විනාකිරි කොහොමද බර අඩු කරගන්න උපයෝගී කරගන්නේ කියලා. විශේෂයෙන්ම ඩයට් එක කරනවා නම් ඕ වාට චීට් වෙනවා නම් ඔයාගේ හරියට ඩයට් එක එහෙම නැත්නම් කිට්ටු වීමේ ගමන අරන් යන්න බැරි නම් මේක බර අඩු කරගන්න කට්ටියට අමතරව එතනින් එහාට ගිහිල්ලා දියවිඩියාව තියෙන කට්ටියට ගොඩාක් සුදුසුයි. කොලෙස්ටරෝල් තියෙන කට්ටියට, ෆැටි ලිවර් තියෙන කට්ටියට ගොඩාක් සුදුසු දෙයක්. දැන් ඒකිනුත් මම මේ කතා කරන්නේ ඇපල් සයිඩර් විනේගර් ගැන. ඒ කියන්නේ මෙන්න මේක ගැන. මේ බෝතලේ විනාකිරි එකක්නේ. හරි. එතකොට විනාකිරි වල ඇසිඩ් ගතිය තියෙනවා. එතකොට මේක විශේෂයෙන්ම සඳහනක් කරන්න ඕන මේක හැමෝටම පාවිච්චි කරන්න බෑ. විශේෂයෙන්ම ගෑස්ට්‍රයිටිස් තියෙන කට්ටියට. මං ඔක්කොටම ඉස්සෙල්ලා මේ පොඩ්ඩක් මේ pH ලෙවල් ගැන හඳුන්වන්න. හරි. දැන් අපේ ශරීරය ගත්තාම අපේ ශරීරයේ බිඳුව 1 2 3 කියලා වලට මේ pH ස්කේල් එක දිස් වෙනවා tire. හරි. මේ පින්තූරෝ දිහා මේ සරල උදාහරණයක් මේක ගත්තාම අපි බොන්නේ වතුර. අපි බොන වතුර pH ස්කේල් එකේ න්‍යූට්‍රල් තියෙන්නේ. හරි. ඒ කියන්නේ pH එකේ 4. නමුත් ගොඩාක් කම්පැනි ස්ට්‍රයි කරනවා හතරට ගේන්න. හරියටම හතර නෑ, හතර තියෙනවා කියලා කියන්නේ ගොඩක් හොඳයි. එතකොට හතෙන් එහා පැත්තට 8 9 10 ඒ වගේ යනවා. හරි. හතෙන් මුල බිංදු 1 2 3 4 සහ 7 එනකන් එනවා. එතකොට මේකේ ඔයා පළවෙනි අගය, පළවෙනි මේක බැටරි ඇසිඩ්, ඒ කියන්නේ බිංදුව. බැටරි ඇසිඩ් කියලා කියන්නේ ඇසිඩ් බිංදු 0. හරි. ඊට පස්සේ අංක 1 ස්ටොමැක් ඇසිඩ් එක, අපේ ශරීරයේ තියෙන ආමාශයේ තියෙන ඇසිඩ් ප්‍රමාණය අංක 1. එච්චර ලොකු ඇසිඩිටි එකක් අපේ ආමාශයේ තියෙනවා. එහෙම ආමාශය තියෙන්නේ ඇයි? ආහාර ජීර්ණ පිණිස. එතකොට මේ ආහාර ජීර්ණය කරන්න මේ ඇසිඩ් එක මේ තරම් ගැඹුරු, ඒ කියන්නේ මේ තරම් තද ඇසිඩ් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා අපේ ආහාර ජීර්ණය කරන්න. එතකොට මේ ඇපල් විනාකිරකින් කරන්නේ ඔයා 2-3 වගේ බලන්න. 2-3 වගේ අතර තමයි ඇපල් විනාකිරේක වැටෙන්නේ. මේ ලෙමන් ජූස්, සෝඩා. සෝඩා ඇවිල්ලා 3ට වැටලා තියෙන්නේ. දෙවැනි එක තමයි ඇපල් විනාකිරේ වත්තන විනාකිරි කැටගරි එකට වැටෙන්නේ 2. එතකොට කාලයත් එක්කලා අපේ ශරීරයේ අපි වයසට යන්න 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 යද්දී මේ අපේ තියෙන ඇසිඩ් ප්‍රමාණය, මේ ඇසිඩිටි එක පොඩ පොඩ අගය වෙනස් වෙනවා. ඒ කියන්නේ අපේ ශරීරයේ එකනම් තියෙන්නේ ඒක චුට්ට චුට්ට වෙනස් වෙනවා. මෙහෙම වෙනස් වෙද්දී ආහාර ජීර්ණය කරාගන්න බෑ. ඒ වගේ ඉෂුස් වෙනවා. එතකොට ආහාර හරියට ජීර්ණය වුණ නැත්නම් බ්ලෝටින්, එහෙම නැත්නම් බඩ පුරවා දාන වගේ තත්ත්වය, විශේෂයෙන්ම ප්‍රෝටීන් එහෙම ජීර්ණය කරාගන්න බෑ. එතකොට මේ ඇපල් විනාකිරේක අපි ශරීරයට ගත්තාම ආහාර ජීර්ණයට ගොඩක් ඒක උපකාරී වෙනවා. නමුත් මෙතන මේ මම දැන් කතා කරන ඉෂුව එක තමයි ගැස්ට්‍රයිටිස් වගේ, ඒ කියන්නේ ආමාශයේ හෝ බඩවැල්වල තුවාල තියෙන කෙනෙක් ඉන්නවනම් ඒ කට්ටියට මේ ඇසිඩ් එක දාපුවම ඒක තවත් වැඩි වෙනවා. එතකොට ඒ වගේ කට්ටියට මේ ඇපල් සයිඩර් විනේගර් එක පාවිච්චි කරන්න බෑ. එතකොට කොහොමද මේක දැනගන්නේ? බොහොම සරලයි. ඔයාට එක්කෝ ඔයා දන්නව නම් ඔයාට ඇසිඩ් තියෙනවා කියලා, ගැස්ට්‍රයිටිස් තියෙනවා කියලා දන්නව නම් කිසි ප්‍රශ්නයක් නෑ, පාවිච්චි කරන්න එපා. එමත් නැත්නම් ඔයාට මේ ඇපල් විනාකිරේක පාවිච්චි කරපුවම මේස හැන්දකට වතුර මිලිලීටර් 300ක් දාලා කලවම් කරලා බොද්දි බඩ දැවිල්ලක් වගේ ගතියක් එනවනම් එතකොට ඒකෙන්, ඒ කියන්නේ ඔයාට මොන හරි යම්කිසි ප්‍රශ්නයක් ආමාශයේ, එතකොට තුවාලයක්ද මොකද්ද කියලා දන්නේ නැහැ. වහාම ඔයාගේ වෛද්‍යවරයා අම්බෙලා ස්කෑන් එකක් කරලා අදාළ ලැබ් එකට ගිහිල්ලා එතුමාගේ නිර්දේශ මත කටයුතු කරන්න කියලා ඉල්ලා හිටනවා. එමත් නැත්නම් නිරෝගී පුද්ගලයෙකුට මේක බිව්වා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. බර අඩු කරගන්න ගොඩාක් උපකාරී වෙනවා. විශේෂයෙන්ම දියවැඩියා තියෙන රෝගීන්, කොලෙස්ටරෝල් තියෙන රෝගීන් මේ සියලුම දෙනා මේක පාවිච්චි කරනවා හොඳයි. හැබැයි ඔයා ඒ රෝගය සමග ගැස්ට්‍රයිටිස්, ඒ රෝගයේ දියවැඩියා කොලෙස්ටරෝල් වලට අමතරව හෝ නැතුව ඔයා ගැස්ට්‍රයිටිස් තියෙන පුද්ගලෙක් නම් ඇපල් විනාකිරේක හරියන්නේ නැහැ. ඔක්කොටම ඉස්සෙල්ලා ගැස්ට්‍රයිටිස් කියන එක චෙක් කරලා බලලා ඒකට බෙහෙතක් අරගෙන ඒක සුව කරගෙන ඉන්න. එමත් නැත්නම් අනිත් කට්ටියට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ගැස්ට්‍රයිටිස් වගේ තියෙන කට්ටියට තව මම කියන්න පුළුවන්, යාලට කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන් මේ සිලියම් හස්ක් එක. හරි. මේක ෆයිබ් එකක්. ෆයිබ් එකනොත් කරන්නේ ආහාර ජීර්ණයට
ගොඩාක් උපයෝග කරා ගන්න විශේෂයෙන්ම සීනි ඉහළ නංවන ප්‍රතිශතය ගොඩාක් අඩු කරනවා. ඒ වගේ කට්ටියට මේ ඇපල් විනාකිරක පාවිච්චි කරන්න බැරි කට්ටිය ඉන්නවා නම් ගැස්ට්‍රයිටිස් සහ මේ ඉෂුස් තියෙන කට්ටියට මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඇපල් විනාකිරක පාවිච්චි කරන්න සුදුසු සහ නුසුදුසු අවස්ථාවන් ගැන කියලා දෙන්න තමයි මේ වීඩියෝ කෙරුවේ. සහ ඇපල් විනාකිරකේ ඔයා මෙන්න මේ ලේබල් එක බලපුවාම මේකේ තියෙන පොටෑසියම් මිලිග්‍රෑම් 11ක් තියෙනවා එක ටේබල් ස්පූන් එක. එතකොට අනිවාර්යෙන්ම කිඩ්නි ඩිසීස් තියෙන රෝගීන්, ඒ කියන්නේ කිඩ්නි ට්‍රාන්ස්ප්ලෑන්ට් කරපුවා හෝ කිඩ්නි ඩිසීස් එකක් සම්බන්ධ රෝගියෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඒ කට්ටියත් ගෑස්ට්‍රයිටිස් නැතුව කිඩ්නි පේෂන්ට්ස්ලත් මේක පාවිච්චි කිරීමෙන් වළකින්න. මොකද මේකේ පොටෑසියම් තියෙනවා. අපි දන්නවා කිඩ්නි පේෂන්ට්ස්ලට පොටෑසියම් දෙන්නේ නැහැ. පොටෑසියම් හොඳ නැහැ. පොටෑසියම් විස වෙනවා. හරි, ඒකයි කිඩ්නි පේෂන්ට් කෙනෙකුට අලිගේට පෙර, ඇවකාඩෝ, ඒ වගේ කෙසල් ඒ වගේ දේවල් දෙන්නේ නැත්තේ. ඒතොර විශේෂයෙන්ම රෝගී කට්ටිය ඉන්නොන එක්කෝ අපේ ડોක්ටර් කන්සල්ටේෂන් එකට එන්න, ඇවිල්ලා ડોක්ටර් කන්සල්ටේෂන් එකක් අරගෙන ඊට පස්සේ මේක භාවිතය කරන්න. එහෙමත් නැත්නම් ඔයාගේ වෛද්‍යවරයා හම්බෙලා ඔයාගේ නිරෝගීකම තහවුරු කරගෙන මේක පාවිච්චි කරන්න. සරලව කියනවා නම් ගැස්ට්‍රයිටිස් තියෙන කට්ටිය මේක භාවිතයෙන් ඉවතලන්න. ඒ වෙනුවට මේක පාවිච්චි කරන්න. මේක ෆයිබර්, හරි, මේක ඇවිල්ලා සිලියමස් ගොඩක් හොඳයි. එහෙමත් නැත්නම් අනිත් කට්ටියට පුළුවන් කිඩ්නි ඩිසීස් තියෙන කට්ටියට ඇරනකොට. හරි, එහෙනම් තවත් මේ වගේ වීඩියෝකින් හම්බෙන්න. ඔයාලට සුබ දවසක්.